අයිබෝවන් ඔබ සියලු දෙනාටම මම මේ වෙලාවට හදිස්සි සිටින්නේ නුවර සිටි සෙන්ටර් එකේ නැත්නම් කැන්ඩි සිටි සෙන්ටර් එකේ ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ අතුතුම ඇතුළු සියලුම දෙනාට අපගේ ජේෂ්ඨ කලාකරුවන්ට විශේෂ ස්ථානයක් මේ ගොඩනැගිලි වෙන් කරලා තිබෙනවා මේ බලන්න මේ තමයි දුම්බර රටක් අපෝ ශ්‍රීලංකාවේ ශ්‍රීලංකාවටම ආවේනික වූ මධ්‍යම පළාතේ පිහිටි ලංකාවේ දුම්බර රට කපු නිර්මාණ ශිල්පීන්ගේ සුසදී එකම ගම්මානය තලගුණේ ගම්මානයයි. මෙම කර්මාන්තයේ ඉතිහාසය කුවේණිගේ සමය දක්වා දුව යනවා. කපුනෝල් ආශ්‍රය සිදු කරන මෙම කර්මාන්තය තුලින් දේශීය සහ විදේශීය වෙළඳපොළ සඳහා බිත්ති සැරසී ඇඳ ඇතිරිලි සාරි සෝපා සෙට් කවර වැනි නිර්මාණ රාශියක් බිහි කරනවා. හොඳයි. ඒ ආශ්‍රිතව ලංකාවේ ඉන්න ප්‍රබලතම කලාකරුවෙක් මම ඔබ සියලු දෙනාටම හඳුනා දෙන්න හදන්නේ එම කලාකරුවන් චන්දන උඩුදුම්බර මහත්මයා. තාමත්ම නිර්මාණශීලීව මෙම රටාව නිර්මාණය කරන ඔහු හමුවීම මම හිතනවා මගේ ජීවිතයේ ලොකු සන්තෝෂජනක කාරණාවක්. මොකද ලෝකේ පුරාම සිටින ශ්‍රී ලාංකික ජනතාවට ඉතාම සුවිශේෂී පරිවිඩයක් තමයි එතුමා දැන් දෙන්න හදන්නේ. ආයිබෝන් චන්දන මහත්මයා. ආයිබෝන්. ඉතින් ඔබතුමාගේ නම සඳහන් කරන්න. මම චන්දන යාපාගේ. හොඳමයි. මට මුලින්ම කිව්ව කතාවට තරන් දක්ෂ නැහැ කියලා නමුත් ඔබගේ වැඩ අති විශිෂ්ටයි මම මුලින්ම ඔබතුමාට සුභාශිංසනෙ කරන මේ වීඩියෝ එක ලෝකෙ ඉන්න හැම දෙනාම බලනවා ශ්‍රී ලාංකිකයෝ ඔබතුමාට උදව් කරන්න පෙළඹෙවි ඔබතුමා විශේෂම પરම්පරාවක එක්කෙනෙක් ඒ પરම්පරාව ගැන අපි සඳහන් කරමු අපිට ගොඹ මේ කපු ලංකාවේ කපු විදි කර්මාන්තය ගැන කතා කරනකොට වේනිය සංකේතවත් කරනවා එතෙන්දී ඊට පස්සේ මේ ගැන අපිට අපේ කර්මාන්තයේ කලාව පාරම්පරිකව කරගෙන ආව අපේ මුතුන් මිත්තු. නමුත් අපිට ලිඛිත සාක්ෂි සාධක හම්බ වෙන්නේ උඩරට රාජධානිය මෙපිටට. ඒ කියන්නේ උඩරට රාජධානියේදී අග්‍රමන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුණන්ට මගේ මුත්තම්මා තමයි මාලිගාවට වමනා කරන සැරසිලි ඇතිරිලි රජුණන්ට ඇඳුම් වල මෝස්තර කොටස් නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඒ එතකොට එතුමියගේ තමගේ ඡායාරූපය කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙනවා. රජුරෝ පාවිච්චි කරපු කෞතුක වස්තු ජාතික කෞතුකාගාරේ නුවර කෞතුකාගාරේ දැනටත් දකින්න සංරක්ෂණය කරලා තියෙනවා. හඳමයි. ඒ කච්චිය. හා හා. ඊට අමතරව මේ වෙද්දි හොයාගෙන දෙනවා මහා ප්‍රධානී වික්ටෝරියා ඇල්බර්ට් කෞතුකාගාරේ මගේ මුත්තම්මා හදපු ඇතිරිලි දෙකක් වික්ටෝරියා ඇල්බර්ට් කෞතුකාගාරේ තියෙනවා. ඒ වගේ ඉතිහාසයකට උරුමම් කියන කලාව. ඒ අප හොයාගත් මේ අතීතේනේ අප හොයා. ඒක තමයි. ඊට ඉස්සර මේ ඊට ඉස්සර මේකට සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. හොඳමයි. ළඟදී මම විශ්වවිද්‍යාල අධ්‍යාචාර්යවරුන් අපේ විහාරට පරේෂණ වලට හොයන්න ආපුහම මම දැනගත්ත තොරතුරු නෑ මාධ්‍ය පත්තරේ ලිපියක් දැක්කා රාවණ රජුරෝ තමයි කපු කටින යන්ත්‍රය මුලින්ම හදලා තියෙන්නේ. ඒ කියන්නේ කුවේණියට අවුරුදු 1000කට ඉස්සර තමයි රාවණ රජුරෝ ගියුගේ ආරම්භය. අපිට හිතන්න පුළුවන් දඬුමොණේ වන්නානයක් හදපු රාවණ රජුරුණ කපු කටින යන්ත්‍රය හදන එක නිකන් අර සිම්පල්ද? ඇත්තටම හරි. එතකොට රජුරු රාවණ රජුරු ඒ හදාගෙන තියෙන රජුරුවන්ට ඇඳුම මේ ඒ කාලෙදි කපු නූල් වලින් කපු රෙද්දකින් ඇඳුමක් රජුරු හදාගෙන. ඊට පස්සේ රජුරු අර ලිපි තිබ්බ මේ අත්ගෝත්‍රික අයට ඒ ශිල්ප ශාස්ත්‍රය දායද කරලා ශිල්ප ශාස්ත්‍රය උගන්වලා දීලා තියෙනවා. එතනින් මෙහාට ඇවිල්ලා එතකොට ජනප්‍රවාදයේ කියවෙන අපේ පරම්පරා පරණයකින් ආගෙන තියෙන තොරතුරු වලට අනුව අපේ තොමෙත්තෝ ඒ කාලෙදී කොහමරේ යක්ෂ ගෝත්‍රික කාන්තාවකින් වැඩ කරගෙන තියෙනවා. එතකොට ඒ වැඩ කරගෙන තියෙනවා කියනකොට එයාගෙන් මේ ශාස්ත්‍රය ඉගෙන ගත්තද එමත් නැත්නම් වැඩ කරගත්තිය අපේ මුතු මිතු ළඟ තිබ්බ ශාස්ත්‍රය එයාටත් තියෙනා ඒ කරගත්තද කියන ප්‍රශ්නේ තාම මමත් උත්තර හොයනවා. මොකද එතකොට වේනියට කොහෙන්ද ගියේ අපිට කොහෙන්ද
දැන් ඔය අතීතය ගැන මහත්මය අපි කතා කරොත් අපිට යන්න තියෙන පරතර අතිශයින්ම දුරයි. නමුත් මේ වර්තමානයේ මේ ඔබතුමා මේ කරන්න හදන්නේ මොකක්ද? මම එතකොට මම දැනට 6 වෙනි පරම්පරාවට අයිති කෙනෙක්. මගේ තාත්තගෙන් මම ඉගෙන ගත්තා. තාත්තගේ තාත්තා අම්මගෙන් එහෙම දිගට ඒ අතීතයක් තියෙනවා, අතීත උරුමයක් තියෙනවා. දැනට මේ දැනට මම මේ කර්මාන්තය හොලි කරගෙන යනවා. හොඳයි. මම දැනට ජාතික සම්මාන සම්මාන තියෙනවා, තියන්න තැනක් නැහැ. ජාතියේ සම්මානේ, ජාතියේ සම්මාන හිමියුතුයි. ජාතික සම්මාන හිමියු අතර ජාතියේ සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ සම්මාන හිමියුතුයි. ඒ සම්මානේ මම මේ මෙලෙස මම ඔබතුමාට පිරිනමන්නා. මේ හදන දෑත තියෙනවනේ. මේ දෑතෙන් තව බොහෝ දේවල් මෙතුමාගේ පවුල්වල දේවල් ඉටු කරනවා. එතකොට අපේ ශ්‍රී ලාංකිකෝ මේ බලලා යන්න තමයි දැන් මේවට එන්නේ කියලා මම හිතනවා. මේවා මිලදී ගන්න ඕනේ. අපි මේ මිලදී ගන්න පුළුවන් විශේෂයෙන් ඔබතුමා හදපු නිර්මාණ කීපයක් අපි පෙන්නමු මුලින්ම. හොඳයි. ඒකෙන් දැන් මෙතන දැන් හිතන ඇති මෙතන අපරාධ මේක පොඩ්ඩක් බලන්න තිබුණා හොඳයි කියලා. නමුත් ඊට ප්‍රථමයෙන් ඔහු මෙතුමා නිර්මාණය කරපු විශිෂ්ට නිර්මාණ පෙන්වන්න පුළුවන් හොඳයි. අපි ලස්සන පාට තියෙන එකක් පෙන්වමු මහත්මයා. දැන් මේ වගේ හොඳයි. ගුහාලංකරණයට බිත්ති සැරසිලි. අහා. බිත්ති සැරසිල්ල. බිත්ති සැරසිල්ල. මම වඩා ප්‍රිය මේකේ විවිධ නිර්මාණ තිබ්බට මට මම වඩා ප්‍රිය කරන්නේ බිත්ති සැරසිලි කුෂන් කවර් ගුහාලංකරණය රෙදි පිළිපැත්තට තමයි මගේ වැඩි වැඩි වශයෙන් මම යොමු වෙලා තියෙන එක. මට තියෙන ඉගමත් එක්ක හැදලා තියෙන දෙයක්. දැන් මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණ කරනකොට අපේ රජ කාලේ රජතුමා අසිතා මේ නිර්මාණ ගෙනින් තිබෙනවා. ඒතර වර්තමානයේ ඔබතුමාට යම්කිසි මූණෙන් පේන ඔබතුමාගේ දුකක් තියෙනවා කියලා අපේ නිලධාරීන් මොනව හරි අඩුපාඩුවක් කරනවද ඔබතුමාට? ඒක හරියටම නිලධාරීන් මට කාටවත් සමහර විට කාටවත් කියනොත් මේ ක්‍රමේ පිළිබඳව අපි කියන්නේ මේ පවතින පැවතිච්ච ක්‍රමයේ පිළිබඳව කතා කරනවා නම් අපි ඉන්න තැන ගැන මෙච්චර උරුමයක් මේක මොහොත කවුද ඉතිහාසයක් තියෙන දෙයකට අත තියලා තියෙන්නේ. උරුමයක් තියෙන දේවල් තියෙන තැන අපි ඉන්න තැන ගැන සතුටු වෙන්න බෑ. ඒකට හේතුව මේවට හොඳ වටපිටාවක් නිර්මාණය වෙලා නැති එක පේන්න තියෙනවා. හැබැයි වර්තමානයේ වෙද්දී මේ ප්‍රදර්ශනයේ සංවිධානය කරලා දීපු එක ලොකු පිටුවහල අනිවාර්යයෙන්ම අතිශයින්ම අගය කරනවා. අපි ඒ ගැන මතක් කරමු. එතකොට මේකේ ඉතිහාසයේ දෙක කතා කරද්දී දැන් මේ වෙද්දි ලෝකෝරුම කලා ශිල්පයක් හැටියට යුනෙස්කෝ සංවිධානයෙන් ලෝකෝරුම කලා ශිල්පයක් හැටියට නම් කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ කියන්නේ සතුට වෙනවා. ඉතින් අපිට හැම විටම කියන්නේ ඊළඟ පරම්පරාවට මේක දායාද කරලා දෙන්න. මේක දායාද කරලා දෙන්න කියලා. ඉතින් මම මගේ දරුවෝ දෙන්නට උගන්වනවා. හැබැයි මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒගොල්ලොන්ගෙත් මේක කරලා අනාගතේ මට වගේ මම ඉන්න තැන වගේ වෙයිද කියන ප්‍රශ්නේ හිතේ තියෙනවා. නෑ මම පිළිගන්න මම මෙහෙම උත්තර දෙන්නම් චන්දන අයියේ. ඔබ මට හමු වුණා. ඒක තමයි මෙතනින් ඉහත නැම්ම. මොකද මගේ Facebook පිටුවරා YouTube පිටුවරා ඔබතුමාට දැන් සලකන්න ඇති පිරිසක් නෙමෙයි ඉන්නේ. ඔබතුමාව දැන් දිලිමත් කරනවා. අපි ඔබතුමාගේ දුරගතනන් හඳහන් කරනවා ඉදිරියේදී. හොඳයි අපි දැන් මේ ඉදිරි නිර්මාණ ගැන කතා කරමු. දැන් මේවා නිර්මාණය කරන්න කාලය කොහෙන්ද? මම පූර්ණ කාලීනව මේ කලා ශිල්පයේ නිරත වෙලා ඉන්නේ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලම තාත්තා ඒ කාලේ අපිට ටියුෂන් පොරවන්න නැහැ. ඉස්කෝලේ ඇවිල්ලා ආව ගමන් තාත්තා ඒකක් මොන්න හරි නැහැ යන්ත්‍රයක් මැෂින් එකෙන් බැලලා ගියාම රටින් ටික බලන ඊට ඒ කියන්නේ ඇහි බොරුවක් එක්ක දැකලා මූලට බය අරින තිබ්බා. ඒ කරලා තියෙන අඩුව කර කර ඉඳලා ඊපස් ඉස්කෝලේ ඉවරනවත් එක්ක තාත්තත් එක්ක වැඩ කරගෙන ඉඳලා තමයි පුරුදු කලා ශිල්පය අතර ගත්ත. දැන් මම මේ වෙද්දී ලංකාවේ ගන්න අපිට ජාතික රාජ්‍යත්ව සම්මාන ජනාධිපති සම්මාන අවුරුදු පතා මට අනිවාර්යෙන් මට කලා ශිල්පියෙකුට මේ මධ්‍යම පළාතේ පළාත් කර්මාන්ත ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවෙන් දෙන කලා ශිල්පියෙකුට දෙන මධ්‍යම පළාත දෙන ඉහළම සම්මානය චක්‍රවර්ති සම්මානය. ඔබ හම්බෙන් ටිකක් වයස්ගත වුණාම අවුරුදු
පණහේදී ඉදුම් කරන්න පුළුවන් නමුත් මේ ඉස්සර හම්බෙලා තියෙන අවුරුදු 60ක් නැත්නම් විතර මට යන්නම් 50 තිරෙනකොට මේ සම්මානය හම්බුනා අනිවාර්යයෙන්ම හොඳයි මහත්තයා දැන් ඒත් එක්ක මම දරුවන්ට හොඳ උගන්වලා තියෙනවා දරුවෝ මේ මේ මාර්ගයේ යනවා ඒගොල්ලෝ හොඳ නිර්මාණ ජාත්‍යන්තර වෙලදාන මට අමතක විදේශ විනිමය උපයන්න පුළුවන් විදේශ ලංකාවට විදේශ විනිමය උපයන්න පුළුවන් කලා ශිල්පයක් කර්මාන්තයක් අනිවාර්යයෙන්ම ඒ වගේම රැකියා ගමේ අයට රැකියා දී කරලා දෙන්න පුළුවන් අලුත් තරුණ පරම්පරාවට හොඳ රැකියා අවස්ථා දී කරන්න පුළුවන් විදේශ මේ විතරක් නෙවෙයි මේකෙන් යන්න පුළුවන් නිසා කොහොමද අපේ ඇඳුම් වලට මෝස්තර කොටස් නිර්මාණය කරන්න පුළුවන් මෙතන ඊළඟ ඊට අමතරව මේ වගේ දේවල් වලට අත්‍යවශ්‍ය මේක අත්‍යවශ්‍ය දෙන්නේ සපත්තු මේ වගේ දේවල් පස්සේ මේ අපේ රටේ දේශීය උරුමය මේ ඔබට පෙන්වන්නේ මේ 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 ස්වභාවික ප්ලාස්ටික් නෑ මේවා මේ ඉතාම ලස්සනට භාවිතා කරන්න පුළුවන් සහ මේකෙන් මාත්‍යම් මේක ලෝකේ තිබෙන විශාලතම නැත්නම් මේක ලෝකේ තියෙන අපූර්වතම කලාවක් මේ කලාව මගේ වෙළකුටියේ මේකට වඩා ගොඩක් දේවල් දකින්න තියෙනවා ඔබතුම වෙළකුටියේ ඔව් මගේ දුව එතන ඉන්නවා එතන මම ප්‍රදර්ශනය නිදි ප්‍රදර්ශනය කරන්න මෙතන ඉන්නේ එතන බාණ්ඩ වැඩි ප්‍රමාණයක් දකින්න පුළුවන් අපි ඔබතුමාගේ දුරකථන අංකය සඳහන් කරමු මගේ දුරකථන අංකය 077 44 80 125 තවත් එකක් 071 58 22 5 3 හොඳමයි ඒ දුරකථන අංකය මම සඳහන් කරනවා මම ඉල්ලන්නේ මගේ රටෙන් එළියට ගිහින් ඉන්න මුදල් හදල් තියෙන විදේශගත ජනතාවට චන්දන මහත්තුරු වගේ මහත්තුරු වර්තමාන කාලේ රැක ගැනීම වෙනුවෙන් මේවා මිලදී ගන්න ඕනි නැතිනම් කොහොමද ඒවා පවත්වාගෙන යන්නේ අන්නේ කාරණා වෙනුවෙන් තමයි මහත්තයා කතා කරන්නේ මම ඊළඟ පාර මට නෙවෙයි මම තව පොඩි කාලයක් ඉඳිස්සන අපේ ජීවිතේ කොයිඩයි කියන්න බෑ ඊළඟ પરම්පරාවට මේක හොඳින් කරගෙන යන්න වටපිටාවක් නිර්මාණය වෙන්න ඕන ඊළඟ પરපුරට තරුණ පිරිසක් අත තියපු නිකාම්ම කඩපාඩම් කළ වාදයක් කරන්න යනකොට වඩා තාක්ෂණයේ වෘත්තීය දෙයක් අතේ තියාගෙන ගියොත් ඒ කෙනෙක් කවදාකවත් අතරමං වෙන්නේ නැහැ අනිවාර්යයෙන් අලුත් තරුණයෙක් අපිට දැන් මම වෘත්තීය පුහුණු අධිකාරිය සමග කටයුතු කරන මම ඇත්තටම ඔවුන්ට කතා කරන්න මේ සම්බන්ධයෙන් උපාධියක් ලබා දෙන වැඩ පිළිවෙලක් කරන්න රැකියාවක් දෙන්න කියලා උද්ඝෝෂණය කරන රජයකට මොනවාද වර්ජන මේ ටිකටින් කරන්න අවශ්‍ය නැහැ අතේ වෘත්තීය දැනුමක් තියාගෙන එළියට පැස්ස තරුණේ කවදාකවත් අතරමං වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම මේ මොකද මම මේ තාක් කොමාරි කාටවත් අත්පාන්න නැතුනේ මෙහෙම හරි ज्येष्ठ कला शिल्पीन अभी रेखबलाकुतो मट मे बल මේ බලන්න මේ වෙන විශේෂ නිර්මාණي කරන්න වර්තමානයේ අපේ රටේ කොතරම් කලාකරුවන් ඉන්නවද මේ කලා නිර්මාණ අපේ රටෙන් අපේ රටේ ගෙවල් වල අපේ රටේ පන්සල් වල අපේ රටේ හැම තැනම විරාජමානව වැදෙන්න ඕනේ නැද්ද ඔබ විදේශගත සිටිනවා නම් මොහොත දුරකථන අංකයට කතා කරලා මේවා ලබා ගන්න මේ ඉතාම සුළු මුදලක් ගන්නෙ මොහොතේ ජීවන චක්‍රේ පවත්වාගෙන යන පිණිස මේවා මිලදී ගන්න කියලා මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හොඳයි මේ බලන්න අපි දැන් මේ අපේ දරුවන්ට අපි පොඩ්ඩක් මේක කියලා දෙමු මේ කොහොමද මේ කරන්න කියලා මේක પરම්පරාවම ආප මේ යන්ත්‍රද මහත්මයා ඔව් මේ මුලින්ම බෝලා මුලින්ම පටන් ගත්ත යන්ත්‍රය මේක නෙවෙයි හිම බලක් හරලා හලව දී දඬු පිටවලා ඒ කාලෙදී ඒ පරිසරයේ තියෙන දේවල් ප්‍රයෝජනට අරන් සරලව දී දඬු හිටවලා හදාගත්ත සරල යන්ත්‍රයක් තිබ්බේ අලුවලේ යන්ත්‍රය කියලා අඳමයි ඊට පස්සේ කාලයත් එක්ක මේ යන්ත්‍රයට එන්නේ මේක ඉන්දියානු ආභාෂයක් අත්‍යන්ත්‍රය සාමාන්‍ය රදිවියන අත්‍යන්ත්‍රය එනකොට ඊට පස්සේ ඒක ඒ යන්ත්‍රයේ මෝස්තර වියන්න පුළුවන් විදිහකට ගලපගෙන ඒ යන්ත්‍රයේ භාවිතා කිරීමක් තමයි දැනට සිද්ධ වෙන්නේ හොඳයි හොඳයි ජය වේවා
කියන්නේ පූර්වපත්. පූර්වපත් චිත්‍ර ශිල්පියෙක්ගේ පැන්සල, පින්සල වගේ තමයි අපිට පූර්වපත් කියන්නේ. පූර්වපත් මේ තමයි වාටිය දෙපැත්තට සම්බන්ධතාවයේ තියෙන මේක කටුමල් හැද. ආහහ. එන වාටිය ඇකිලෙනවට. ආහහ. මේ කටුමල් හැද. ආහහ. ඊපස්සේ පූර්වපත් පූර්වපත් උපයෝග කරගෙන තමයි අපි රටාමෝස්තර නිර්මාණය කරන්නේ. රටාමෝස්තර බාන. ඒ වමනා ප්‍රමාණයට නූල් ගණන් කරලා උස් පහත් කරගෙන මේ විදිහට ඒ විවිධ හැඩතල ඔස්සේ මාන පුරා සාම්ප්‍රදායික මෝස්තර තියෙනවා. මේ මෝස්තර පුළුවන් ඊට අමතරව තනතිනාගේ අවශ්‍යතාවයට අනුව ඒ විවිධ රටා අපිට වෙනස් කරලා හදාගන්න පුළුවන් තමයි. චන්දන මහත්මයා දැන් මේක දිගට මේ විදිහට කරගෙන යනවා. ඔබට සමාජයෙන් ඉන්න උන උපකාර මොනවද? විශේෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මම හදන දෙයක් මගේ මේ සම්බන්ධ මේ කලාවේ නිර්තිලා ඉන්න මම වගේම අනිත් අයගේ දේවල් මිලදී ගන්න දේ තමයි මම බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මිලදී ගන්න දේ ඒ මිලදී මේගොල්ලෝ මිලදී ගත්තා නම් ඊට පස්සේ අපිට තවලු නිර්මාණය කරන්න හොඳ මානසිකත්වයකින් අපි කර්මාන්තය දෙන්න පුළුවන්. නැන් ඒ උත්සාහය තමයි අපි මේ දරන්නේ. මම හිතනවා මාන්ත්‍රජාලයේ ඉන්න සියලු දෙනා මේ සම්බන්ධයෙන් උනත් වේ කියලා. එතන ඔබතුමාට ජයග්‍රහී අනාගතය ප්‍රාර්ථනා කරනවා. මම දන්න මන්දේ දැනෙනවා. අපි ඒ දේ ඉතාම ඉක්මනින් කරමු. අපි මම එන්න ගෙදරට ඇවිල්ලා බලස්තරයක් කරමු. අපි මේක සමාජයේ ජනප්‍රිය මාධ්‍යයක් විදිහට භාවිත කරලා මොකද මේක අපේ රටේ අසුවිත ප්‍රෞඩත්වයේ නැවත එළියට ගන්න පුළුවන් ක්‍රමයක්. මේ දිනාවේ මම සිද්ධවන්ත වෙනවා. මෙහෙම තිබ්බ දැන් පහිය දක්වන අපේ රටේ දැන් තිබ්බ කරන තත්ත්වයත් එක්ක අපේ මානසිකව ඉන්දුවටම වැටලා හැම කෙනෙම හැම කලා ශිල්පියෙකුටම අපි මේක සංචාරක ව්‍යාපාරයක් එක්ක බද්ධ වෙච්ච කර්මාන්තයක් වෙනදා අපිට දේශීය සංචාරකෝ එන්නේ නැති එක දේශීය විදේශීය සංචාරකයන් අඩුවත් එක්ක සම්පූර්ණ අපේ ආදායම් බිඳ වැටලා තිබී පස්සේ අපේ අදුවර ජනාධිපතිතුමාට මාධ්‍ය හරහා ඒ වගේ විකාශ මාධ්‍යතුමාට දැනුම් දුන්නාට පස්සේ තමයි මේ වෙළඳ ප්‍රදර්ශන අපිට වගේ සම්බන්ධ කරලා පිටිපත් වෙනවා. ඒ සම්බන්ධව කොහොම ගෞරව කරනවා මේ වගේ අවස්ථාවන් අපිට ලබා දෙනවා නම් මේ ඉන්නකම් උඩ ගන්න පුළුවන්. උඩ ගන්න තමයි ඒකනේ මේ අවස්ථාව මම මගේ කරනවා. අනිවාර්යෙන්ම මානසිකත්වයේ ගොඩනගාගන්න ලොකු ධෛර්යයක් වුණා මේ සංවිධානය කළ තිබ්බ වෙලාවේ. අනිවාර්යෙන්ම ඉවදෙමු වෙන්න ප්‍රදර්ශනය සංවිධානය කරපු සියලුම දෙනාට ඔබතුමා වෙනුවෙන් මමත් ස්තුතිවන්ත වෙනවා. අපේ දේශීය දේ නැමත නගා සිටීම වෙනුවෙන් මේ වාණිජ ලෝකයේ තුල මේ ස්ථානය වෙන් කිරීම සම්බන්ධයෙන් එහෙනම් ඔබ සියලු දෙනාටම දැන් අදහසක් තියෙනවා අපි දැන් මේ කතා කරන මොකද්ද කියලා. අධිපතිතුමාට විශේෂයෙන්ම මුලින්ම මතක් කරා. ඒ වගේම ඔව් නොමිලේ අපිට නොමිලේ අවශ්‍ය මේ මෙතන අවස්ථාව ලැබලා තියෙන්නේ නොමිලේ. එතුමා දන්නා දුක හඳුනන පුද්ගලෙක් මොකද පුඩි තැන ඉඳලා මම නැහැ ඒ හැංගීම එපින මැති එතුමාට අපි ඒකට ගරු කිරීමක් නැද්ද අපි හැම ශිල්පියෙක්ම එන අපිට එන ගනුදෙනු කරුට සාධාරණ මිලකට අපි අනිවාර්යයෙන්ම කරේ වැඩි මුදලක් අපි
තමයි එසේනම් මේ වීඩියෝ එකේ අරමුණ තමයි මෙතුමාගේ නිර්මාණ සමාජගත කරලා ඒ සමාජයේ ඒවා ගෙදරවල් වල අංශල් වල හැම තැනම ලස්සනට එල්ලලා තියලා ඒ නිර්මාණ මිලදී ගැනීමෙන් අනතුරු මොහුන්ගේ පවුල් ශක්තිමත් වීමෙන් අපේ රටේ කර්මාන්තය දේශීය මෙම කර්මාන්තය දියුණු කිරීමට මේ නිර්මාණ මිලදී ගන්න ඕන එක තමයි මේ කියන්නේ එසේනම් ඔබ සියලු දෙනාටම ජය වේවා තිරුවන් සරණයි තිරුවන් සරණයි